අද මම ඇවිත් ඉන්නේ සෙත්සු ආයුර්වේද රෝහලට. ඒ විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ගැන තොරතුරු ඔයගලන්ට කියන්න. මේ ප්‍රතිකාර ක්‍රමය අවුරුදු දහස් ගණනාවක් තිස්සේ පැවතගෙන එන ප්‍රතිකාර ක්‍රමයක්. අපි හඳුන්වන්නේ ශිරෝධාරා කියලා. ඉතින් ශිරෝධාරා කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රතිකාරය කරන්නේ කොහොමද? සහ මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? මේ හැම දෙයක් ගැන මම කතා කරමු. සෙත්ස් ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය ශමිලා මාධවි ඉන්නවා අපිත් එක්ක. ඉතින් ඇය තමයි අද මේ ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය ගැන අපිට විස්තර පැහැදිලි කරන්නේ. ආයුබෝවන් මාධවි. ආයුබෝවන්. මොකක්ද ශිරෝධාරා කියන්නේ? අපි එතනින්ම පටන් ගමු. ශිරෝධාරා කියලා කියන්නේ ඇත්තටම ඒක ගත්තොත් ශිරෝ කියන්නේ සිරස. නැත්තම් ආයුර්වේදයේ විදිහට අපේ ශරීරයේ තියෙන උත්තම අංගය. ධාරා කියන්නේ යම්කිසි නිශ්චිත කාලයක් තුළ නිශ්චිත ද්‍රව හෝ තෛල හෝ මකෝ තරලමය දෙයක් ඒකාකාරී රටාවකට වැක්කිරීම. එතකොට ශිරෝධාරා කියලා කියන්නේ හිසට කෙරෙන ප්‍රතිකාරයක්. ඒකෙදි කරන්නේ නිශ්චිත කාලයක් තුළ යම්කිසි ද්‍රවමය ද්‍රව්‍යයක් නළල මැදට වැගිරීමට සැලැස්වීම. සාමාන්‍යයෙන් ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය නියම කරන්නේ මොන වගේ රෝග සඳහාද? විශේෂයෙන්ම මානසික රෝග සඳහා අපි ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය නියම කරනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි කියනවා දසරුවෙන් උඩ රෝග, ඒ කියන්නේ ශරීරයේ උරහිසෙන් ඉහළ තියෙන රෝගවලට සිරස ආශ්‍රිතව ඇති වෙන රෝගවලට විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ශිරෝධාරා යොමු කරන්න පුළුවන්. ඒත් එක්කම නිරෝගී කෙනෙක්ටත් මේක දැන් ප්‍රතිකාර ක්‍රමයක් වුණාට නිරෝගී කෙනෙක්ටත් නිරෝගීකම් පවත්වාගෙන යන්න කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඒ වගේම හුඟක් වෙලට අර මේ ස්ට්‍රෙස් රිලීසින් ඒක මානසික පීඩනය අඩු කර ගැනීම සඳහා ඉතාම හොඳ සත්කාර ක්‍රමයක් තමයි ශිරෝධාරා. විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්. ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමයට කලින් patient බලලා මේ ප්‍රතිකාරයට ඒ රෝගියා සුදුසුද කියලා කොහොමද තීරණය කරගන්නේ? රෝගී පරීක්ෂාවේදී ප්‍රශ්න පරීක්ෂාව කරනවා. සාමාන්‍ය ආයුර්වේද විදියට ප්‍රශ්න පරීක්ෂාව දර්ශන පරීක්ෂාව කියලා තියෙනවා. ඒතකොට ප්‍රශ්න පරීක්ෂාවත් එක්කම රෝගියාගේ බාහිර ස්වරූපය දර්ශන පරීක්ෂාවෙන් සිද්ධ කරනවා. ඊට පස්සේ රෝගියාගේ තියෙන රෝගී තත්ත්වය, වයස, මොනහරි සෙම ආශ්‍රිත රෝග තත්ත්ව විශේෂයෙන් තියෙනවද? ඒ දේවල් කතා බහ කරලා තමයි රෝගියාව ප්‍රතිකාරයට යොමු කරන්නේ. ඊට අමතරව විශේෂයෙන් මේකෙදි හිසට කෙරෙන ප්‍රතිකාරයක් නිසා රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒක රුධිර පීඩනය අනිවාර්යෙන් පරීක්ෂා කරනවා. ඒ විදිහට තමයි ශිරෝධාරා ප්‍රතිකාරයට කලින් ඒ රෝගියාව බලලා පරීක්ෂා කරලා ඒ කටයුතු කෙරෙන්නේ. එතකොට අපි බලමු එහෙමනම් කොහොමද මේ ශිරෝධාරා ප්‍රතිකාරය ඒ નિયમિત විදිහටම සිදු කරන්නේ කියලා. ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමයේදී තෙල් වත් කිරීම සිදු කරන්නේ නළලට. ඇයි එහෙම කරන්නේ සහ මේ කරන පිළිවෙල ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේකේ තියෙන වැදගත්ම අංගය තමයි එක දිගට නොනවතින ධාරාවක් නළල මැදට වත් කරන්න ඕනේ. මොකද එතනින් ආයුර්වේද විදිහට අපේ ශරීරයේ චක්‍ර තියෙනවා එක එක ක්‍රියාවන්ට අදාළව. එතකොට ඒ චක්‍ර උත්තේජනය වීමක් වෙනවා. මේක විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රමයක්. ඒකෙදි වෙන්නේ හයිපොතැලමස් උත්තේජනය වීමක්. එතෙන්දී හයිපොතැලමස් කියන්නේ ශාරීරික ක්‍රියාවන් වලට ගොඩක් වැදගත් වෙන ඉන්ද්‍රියක්නේ. එතකොට මේකෙන් කෙරෙන්නේ හයිපොතැලමස් උත්තේජනයේ මගින් හෝමෝන ස්රාවය වීමේදී සූදින් සෙන්සේෂන් එකක් තමයි මෙතෙන්දී වෙන්නේ. අද උණුසුම් තත්ත්වයේ තියෙන ධාරාවක් නිසා සූදින් සෙන්සේෂන් එකක් එන්නේ. එතකොට එතෙන්දී වෙන්නේ ඊට අදාළව හෝමෝන ස්රාවය වෙලා මනසේ ඇතිවන ව්‍යාකූලභාවයට තියෙන හෝමෝන මට්ටම් අඩු කරන එක තමයි මේකෙදි වෙන්නේ. ඊට අමතරව මේකේ අර උණුසුමත් එක්ක රුධිර වාහිනී විස්තරණය වෙන නිසා හොඳට ලේ ගමනාගමනය සිදු වෙනවා. එතකොට අතර ශරීරයේ අසමතුලිතතාවයේ සමතුලිත වීමක් සිද්ධ වෙනවා. අද වෙනකොට හුඟක් රෝග සඳහා බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වඩ පත් වෙලා තියෙනවා මානසික ආතතිය. එහෙම තමයි අපි ස්ට්‍රෙස් එක කියලා කියනවා. ඉතින් ස්ට්‍රෙස් එක අඩු කිරීම සඳහා පාවිච්චි කරන
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය. අපේ ශරීරයේ තියෙන හැපි හෝමෝන්ස් අපි කියන අපේ ශරීරයේ අපිව සතුටින් තියන්න පොළඹවන හෝමෝන ශ්‍රාවය කරන එක වැඩි කරලා විශේෂයෙන්ම සෙරටොනින් වගේ හෝමෝන් ශ්‍රාවය කරන එක වැඩි කරලා ඒ වගේම අපිව ස්ට්‍රෙස් කරවන ස්ට්‍රෙස් හෝමෝන් ශ්‍රාවය අඩු කරලා අපිට මේ ප්‍රබෝධය ඇති කරන්න ඒ වගේම අපේ මානසික ආතතිය පාලනය කරන්නට මේ ප්‍රතිකාරය ඉතාම හොඳයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මාධවි කිව්වා අපි උණුසුම් තෙල් තමයි මේකට පාවිච්චි කරන්නේ කියලා. අපි එතන ඉඳලා ආපහු පටන් ගමු කොහොමද මේ උණුසුම් තෙල් පාවිච්චි කරලා මේ ප්‍රතිකාරය දිගටම කරගෙන යන්නේ කියලා. අනිවාර්යයෙන්ම අපි ගන්න තෙල් එක මද රස මද උණුසුමකින් ගන්න ඕනේ. ඒකෙදි අපි කරන්නේ මේක කෙලින්ම දැල්ලට නිරාවරණය කළ අපි තෙල් එක රත් කරන්නේත් නැහැ. මොකද ජල තාපකයක තියලා තමයි අපි රත් කරන්නේ. මේ රත් කරගත්ත තෙල් තමයි මුතිස්සෙම මේ ධාරා පාත්‍රය මේ ධාරා වැක්කෙරන බඳුනට කියන්නේ අපි ධාරා පාත්‍රය කියලා ඒකට ඇතුල් කරන්නේ. අනිවාර්යයෙන්ම උණුසුම ඒකාකාරීව පවත්වාගෙන යන එකත් ප්‍රතිකාරයේ වැදගත්ම අංගයක්. ශිරෝධාර ප්‍රතිකාර ක්‍රමයට පාවිච්චි කරන මේ තෙල් වර්ගය මොකක්ද? සහ මේ හැම දිනාටම මේකම තෙලද පාවිච්චි කරන්නේ නැත්නම් රෝගියාගෙන් රෝගියාට මේ පාවිච්චි කරන තෙල් එක වෙනස් කරනවද? ආයුර්වේදයේ තියෙන වැදගත්ම දේ තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ රෝගියාගේ ප්‍රകൃතියට අනුව. කියන්නේ එයාගේ ශරීර ස්වභාවයට අනුව තමයි මොනාහරි තෛල වර්ගයක් යොදා ගන්නව නම් යොදාගන්න. එතකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට එකම රෝග ලක්ෂණ තිබුණත් පුද්ගලයාගෙන් පුද්ගලයාට යොදා ගන්න තෙල් වර්ගය වෙනස් වෙන්න පුළුවන්. රූක්ෂ තෙල්, මෘදු තෙල්, ඒ වගේම පෝෂණ තෙල් කියලා. ඒත් රෝගියාගේ තත්වය මත ගොඩක් සෙම සහිත කෙනෙක් නම් අපි රූක්ෂ තෙල් තමයි පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට අපිට නිර්ගුණ්ඩි වගේ තෙල් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව පොඩි දරුවෙක්ට වගේ කුඩා දරුවෙක් සමනය අවුරුදු 5 විතර ඉඳලා දරුවන්ට අපිට මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි ගන්න ගොඩක් මෘදු ගතියෙන් තියෙන තෙල් වර්ගයක් තමයි. වැඩිහිටි පුද්ගලයන්ට ගන්නකොට අපි ගන්න පෝෂණය වැඩි පැත්තට තියෙන තෙල්. උදාහරණයක් විදිහට මහනාරායන තෛලය, මහා මාෂ තෛලය, ඒ තෛල දෙක තමයි ආයුර්වේදයේ තියෙන වඩාත්ම පෝෂණ ගුණයෙන් ඉහළ තෛල වර්ග. මේ විදිහට අපි පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ රෝග ලක්ෂණ වලින් ලක්ෂණ වලටත් තෛල වර්ග වෙනස් කරනවා. ඊට අමතරව නිරෝගී කෙනෙක්ටත් කරන්න පුළුවන් ප්‍රතිකාරයක් නිසා ඒ අවස්ථාවේදී පුද්ගලයාගේ ශරීර ප්‍රകൃතිය තියෙන විදිහට අපි තෙල් වර්ගය නිර්දේශ කරනවා. සත්කාරයේ තියෙන තවත් එක ප්‍රධාන වැදගත්කමක් තමයි රෝගියෙක් වෙන්න ඕන නැහැ. නිරෝගී පුද්ගලයෙක්ටත් පුළුවන් මේ ශිරෝධාර සත්කාරය කරගන්න. ඒ වගේම දරුවන්ටත් මේ සත්කාර ක්‍රමය කරගන්නට පුළුවන්. ඔව්. විශේෂයෙන්ම දැන් අපේ ආයුර්වේදයේ විශේෂම ප්‍රතිකාරයක් තමයි නිරෝගී භාවය පවත්වාගෙන යන්න සිදු කරන ප්‍රතිකාර. එතකොට මේ ප්‍රතිකාරයේ තියෙන රසායන ගුණ. එහෙම නැත්නම් වයසට යෑම අඩු කිරීමේ ගුණය. ඒක නිසා නිරෝගී කෙනෙක්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් වර්තමානයේ බරපතල රෝගී තත්ත්වයක් වෙලා තියෙනවානේ ADHD කියන රෝගේ කුඩා දරුවන්. ඒකටත් ප්‍රතිකාරයක් විදිහට අපිට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම නිින්දේ යෑමේ විවිධ ප්‍රශ්න තියෙන අපි කියන ස්ලීප් ඩිසෝඩර්ස් තියෙන අයටත් මේ ශිරෝධාර ප්‍රතිකාර ක්‍රමයක් විදිහට නියම කරනවා නේද? ඔව්. ඒගොල්ල නිින්ද නොයෑමේ ප්‍රශ්න තියෙන රෝගීන්ටත් මේක ඉතාමත් ප්‍රතිඵලදායක ප්‍රතිකාර ක්‍රමයක්. එතකොට ඒ අවස්ථාවේදී අපි යොදා ගන්න තෙල් වර්ගයේ ඊට වැඩිය දැන් අපි කලින් කතා කරාට වැඩිය වෙනස්ම තෙල් වර්ගයක් යොදාගන්නේ. මොකද විශේෂයෙන්ම ආයුර්වේදයේ මානසික සුවතාවය සඳහා කියලා විශේෂයෙන්ම තෛල වර්ග නම් කරලා තියෙනවා. ඒ අවස්ථාවකදී අපි ඒ වගේ තෛල වර්ගයක් තමයි යොදාගන්නේ. ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එක කරනකොට මේ පරිසරයත් ඒකටම අනුගත වෙන විදිහට සකස් කරගන්න ඕනේ නේද? ඔව්. මේක මානසික සුවතාවයට කරන ප්‍රතිකාර ක්‍රමයක් නිසා පරිසරය බාහිර පරිසරය ගැනත් අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. මේක ගොඩක් වෙලාවට අපි කරන්නේ මද අඳුර තියෙන වටපිටාවක ඒ වගේම බාහිර ශබ්ද වලින් තොර වෙන ස්ථානයක තමයි කරන්නේ. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට මේකට සිත يعني මානසික සුවතාවය ඇති කරන සංගීත ඛණ්ඩයක් අපිට වාදනය වෙන්න සලස්වන්න පුළුවන්. ආලෝකය අඩු කරලා ඒ වගේම හොඳ සුවඳවත් පරිසරයක සහ මෘදු සංගීත නාදයක් එක්ක මේ ප්‍රතිකාරය ලැබෙන පුද්ගලයාට හොඳ මානසික සුවතාවයක් ලබා දීම වෙනුවෙන් තමයි මේ ශිරෝධාර ප්‍රතිකාරය සිදු කරන්නේ. දැන් මේ තෙල්වත් කිරීම සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් කරනවද? ප්‍රතිකාර පද්ධතියක් විදිහට අපි යන්නේ. කියන්නේ දින 3, දින 5, දින 7 ප්‍රතිකාර පද්ධතියක් විදිහට. එතකොට පළවෙනි දිනේදී අපි විනාඩි 45ක කාලයක් තෙල්වත් කිරීම කරනවා. ඒකෙදි එක දිගටම ආකණ්ඩව ධාරාව වැටෙන සලස්වනවා. ඊට පස්සේ අනෙක් දවස්වලට විනාඩි 30ක කාලයක් වගේ තමයි ප්‍රතිකාරය සිදු කරන්නේ. ඒ වගේම
සාමාන්‍ය ප්‍රතිකාරයේ අවසානයේදී අන්තිම දවසේදී අපි ප්‍රතිකාරය කළා නසය කර්මයකට සිදු කරනවා. මොකක්ද මේ නසන කර්මයක් කියලා කියන්නේ? නසය කර්මයක් කියන්නේ කෙටියෙන් ගත්තොත් නහයට තෙල් යම් කිසි තෙල් ප්‍රමාණයක් ගුරන්න සලස්සලා ශරීරය එකතු වෙලා ඉසේ එකතු වෙලා තියෙන සෙම කටින් එළියට ඉවත් කිරීම තමයි නසය කර්මය කියලා කියන්නේ. ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමයේ ඉවර වෙනකොට හැම පුද්ගලයෙක්ටම ඒ ප්‍රතිකාර ක්‍රමය කරනවාද? ඔව්. අපේ නසය කර්මය සිදු කළා තමයි ප්‍රතිකාර ඉවර කරන්නේ. මොකද එතකොට තමයි අර වඩාත් ප්‍රතිඵලදායක විදිහට ප්‍රතිකාරය සම්පූර්ණ කිරීමක් වෙන්නේ. මේකෙන් ප්‍රතිඵල ලැබෙන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? ශිරෝධාරා ප්‍රතිකාරයේදී ප්‍රතිකාරයේ අතරතුරම අපිට මානසික සුවතාවය එනවා. මේ ප්‍රතිකාරයේ පටන් ගත්ත දවසේ ඉඳලාම අපිට ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මේක නැවත නැවත කරන්න ඕන ප්‍රතිකාරයක්. ඔව්. නිරෝගී කෙනෙක්ට හෝ රෝගී පුද්ගලයෙක්ට නැවත නැවත සිදු කරන්න පුළුවන්. හැබැයි අතරතුරේ අපි පොඩි විරාම දෙනවා. දවස් 3ක් හරි දවස් 5ක් හරි මාසයකට වතාවක් අවශ්‍ය නම් මේ ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය කරන්න පුළුවන්. ඒ දින ගණන තීරණය වෙන්නේ රෝගියාගේ රෝගී තත්ත්වය මත තමයි. නිරෝගීකම් පවත්වාගෙන යන කෙනෙක් නම් අපි දවස් දින 33 ප්‍රතිකාරය තමයි සිදු කරන්නේ. විනාඩි 30කට වැඩි කාලයක් මේ තෙල් ධාරාව මේ නළල මතට පතිත වෙනවා. එතකොට කොච්චර තෙල් ප්‍රමාණයක් එක ට්‍රීට්මන්ට් එකකට ඕන වෙනවද? ලීටර් එකහමාරක විතර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඒක ප්‍රතිකාරයට එන පුද්ගලයාගේ හිසකෙස්වල ප්‍රමාණය මත ඊට වැඩිය වැඩි වෙන්නත් පුළුවන්. ශිරෝධාර ප්‍රතිකාර ක්‍රමය මගින් ලැබෙන ප්‍රතිඵල ගැන අපි කතා කළා. හැබැයි දැන් අපි මේ කතා කරපු දේවල් වලටත් අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ නිර්දේශ කරන තවත් රෝග තත්ත්ව තියෙනවා නේද? අපිට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ ඇතිවන සියලුම හිසරද, ඒ කියන්නේ ආයුර්වේදයට අනුව විවිධාකාර හිසරද වර්ග කරලා තියෙනවා. මිග්‍රේන් ඇතුළුව සියලුම හිසරද වලට මේ ශිරෝධාරායේ තමත් හොඳ ප්‍රතිකාරයක්. අපේ සමහර ප්‍රතිකාර වලට නිශ්චිත වයස් පරතරයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ ශිරෝධාරා ප්‍රතිකාරය අවුරුදු 5ට වැඩි සෑම කෙනෙක්ටම සිදු කරන්න පුළුවන්. අපි අද කතා කළේ ඉතා දිගු ඉතිහාසයක් තියෙන ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය ගැන. ඉතින් හුඟක් ස්තුතිවන්ත වෙනවා සෙත්සුව ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය ශමිලා මාධවීට අද මේ ප්‍රතිකාර ක්‍රමය ගැන තොරතුරු අපේ සයිබර් ක්ලිනික් හිතවතුන් වෙනුවෙන් ගෙන දැක්වාට. බොහොම ස්තුතියි. සෙත්සුතුති. අපේ රටේ බොහෝ දෙනෙක් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන හුඟක් උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ සයිබර් ක්ලිනික් වලින් මේ වගේ විශේෂිත ප්‍රතිකාර ක්‍රම ගැනත් ඉදිරියට ඔයගලන්ට හුඟක් විස්තර කියන්නට ඕන කියලා. මුණ ගැහිමු තවත් දවසක.